වෙල්කම් ටු අපිටෝ. කාන්තාවන් මුණවසාගෙන සිටීම ගැන පසුගිය කාලේ රටතුල ලොකු ආන්දෝලනයක් ඇති වුණා. විශේෂයෙන්ම මෙවැනි ඇඳුම් හා ඇඟදුම් වලට අදාළව දහන මත යෝජනාවක් ක්‍රියාත්මක වුණා. ඇතුන් තර්ක කළේ ආගමික අයිතියක් නිසා අදාළ කතුන්ට මුණවසා ගන්නට ඉඩ දිය යුතුයි කියලා. කෙසේ වෙතත් විද්‍යාත්මක අධ්‍යයනයකින් පෙන්වා දෙන්නේ මුණවසාගෙන සිටින කාන්තාවක් දකින්න කෙනෙක් ඒ කත අපරාධකාරියක් ලෙස සැක හිතනවා කියලා. මේ අධ්‍යයනය සම්බන්ධ තොරතුරු පළවන්නේ මාස් කමියුනිකේෂන් ඇන්ඩ් සොසයිටි ජර්නල් එකේ. මේ අධ්‍යයනය මෙහෙවන ලද්දේ පෙන් ස්ටේට් විශ්වවිද්‍යාලයේ කොළඹ කොළලේ විසී. ඇය මේ අධ්‍යයනය සිදු කිරීමට පෙර වෙනත් පරීක්ෂකයන් මේ සම්බන්ධව අධ්‍යයනය කීපයක් සිදු කර තිබෙනවා. එවැනි එක් අධ්‍යයනයක් වන්නේ කාලිෆා විශ්වවිද්‍යාලයේ ආචාර්ය නෂීන් පේෂා විසින් කරන ලද ද හැබිට් ඉෆෙක්ට් යන අධ්‍යයනය. එම අධ්‍යයනය මගින් පෙන්වා දී තිබුණේ හිජාබ් වැනි ඇඳුම් පැළඳීම මගින් මුස්ලිම් කාන්තාවන්ට ආගමික වශයෙන් ඉහළ වටිනාකමක් හිමිවන බවත්, එසේමම කතුන් ආකර්ෂණය ඉහළ යන්නට ද හේතු වන බවත් ඇය මේ අධ්‍යයනයෙන් පෙන්වා දී තිබුණා. එතන කයිටීස් ජර්නලයේ මේ අධ්‍යයනය ගැන සඳහන් වී තිබුණේ 2014 වසරේදී. කෙසේ වෙතත් 2019 වෙනි සිදු කළ කොලින්ගේ අධ්‍යයනය මගින් හෙළිවන්නේ මීට පරස්පර තත්ත්වයක්. එනම් මෙලෙස කතුන් මුහුණු රැසෙන ඇඳුම් හෝ ඇඳුම් පැළඳීම ආකර්ෂණයට නොව සැකයට බඳුන් වීම කරුණක් කියලා. තම අධ්‍යයනයේදී කොලින් කළේ ඇමරිකානුවන් 100ක්ෙන් තොරතුරු ලබා ගැනීම, මේ අයගෙන් හිජාබ් නිකාබ් වැනි ඇඳුම් පැළඳීම ගැන විමසන්නට පෙර ඔවුනට මුහුණවසාගෙන යන කතුන්ට අදාළ පෙවුත්‍රිමය වැඩසටහන් කීපයක් නරඹන්න දුන්නා. ඉන් එකක් වූයේ එක් ත්‍රස්තවාදී කණ්ඩායමක සම්බන්ධය සැකෙන ශිෂ්‍යාවක් ගැන කතාවක්. මේ කතා කීපය නැරඹීමෙන් පසුවයි ඔවුන්ගෙන් මුණවසාගෙන සිටින කතුන් පිළිබඳව මතය විමසුවේ. එවිට පිණී ගියේ මුණවසන් කතුන් ගැන බහුතරයත් සැකයක් පවතින බව. කෙසේ වෙතත් මෙවැනි තත්ත්වයකට ජනසන්නිවේදන මාධ්‍යන්හි හැසිරීමද දැඩි ලෙස බලපෑම් කරන බවයි ඇය පරීක්ෂණය තුළින් පෙන්වා දෙන්නේ. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අපේ වීඩියෝ වල ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එහා පැත්තේ තියෙනවා සබ්ස්ක්‍රයිබ් බටන් එක, ඊට පස්සේ තියෙනවා බෙල් බටන් එක. සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබලා බෙල් බටන් එක ඔබන්නත් අමතක කරන්න එපා. අපිට ලයික් දාලා කමෙන්ට් කරලා අපි ළඟ වෙන්න. ඉතින් ඒත් එක්කම තියෙනවා අපේ Facebook page එකේ තියෙනවා, Instagram එකේ තියෙනවා, Twitter එකේ තියෙනවා. ඔයාලා මේවා ලයික් කරලා follow කරලා අපේ social media updates එක අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. ඉතින් අදට අපි කියින් එනම් හැමෝටම සුබ දතියක්.